sadhu, sadhu. Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රඥ වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්ස. නමෝ බුද්ධාය සතවන්ත පින්වත්නි. බොහෝ කාලයක් මුළුල්ලේ සුඳුරු නිවන් මඟ සදහම් කතිකාවතේ සතර සතිපට්ඨානයේ කතා බස් කළා. සතිපට්ඨාන සංයුක්තිය ඇසුරෙන් සීල සූත්‍ර දේශනා කතා කළේ. පියාල වශයෙන් සංග්‍රහ වන සූත්‍ර දේශනා පවා සාකච්ඡා කළා. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ අපි අද සූදානම් වෙන්නේ මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට ලං කරගත්ත, බද්ධ කරගත්ත, ඒයින් ප්‍රයෝජනය ගත් භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ වැඩ සිටි පින්වත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මුල් කරගෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානේ අරබය වදාළ ඒ දේශනා ඇතුළත් අනුරුද්ධ සංයුක්තය ඇසුරු කරගෙන ධර්මයේ කතා කරන්නටයි. ඉතින් මේ අනුරුද්ධ සංයුක්තයේදී මේ සතර සතිපට්ඨානේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වඩපු විදිය, ඊට පස්සේ සතිපට්ඨානේ ලැබලා ලැබ ප්‍රයෝජන සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ අපි මෙතෙන් පටන් ඒ අනුරුද්ධ සංයුක්තයේට අයිති සූත්‍ර දේශනා සිහිපත් කරමු. ගොඩක් වෙලාවට මේ සාරිපුත මහරහතන් වහන්සේ සම්බන්ධ වෙනවා, මහා මුගල්ලන් ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා මේ සතිපට්ඨානය ගැන මේවා අහන්නට. ඉතින් මේ අනුරුද්ධ සංයුක්තයේ දේශනා ස්වාමීන් වහන්සේ කොහොමද ආරම්භ වෙන්නේ, කොහොමද පටන් ගන්නෙ, අපි ඒ ගැන විමසා සිටිමු. නමෝ බුද්ධාය පින්න ස්වාමීන් වහන්ස, අවසරයි. අනුරුද්ධ සංයුක්තයේ මුල්ම වර්ගයේ රහෝගත වර්ගයේ එහි රහෝගත සූත්‍රයේ මුලින්ම සඳහන් වෙනවා. එහි සඳහන් වෙනවා පින්වත් ස්වාමීන් වහන්ස, අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරද්දී උන්වහන්සේට හුදකලා විවේකයෙන් වැඩවාසය කරද්දී එහෙමයි මෙන්න මෙබඳු කල්පනාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තුන් බුදු දේශනාවක සඳහන් කරුණක් තමයි උන්වහන්සේට සිහිපත් වෙන්නේ. යේසං කේසංචි චත්තාරෝ සතිපට්ඨාන විරද්ධා. යමෙක් මේ සතර සතිපට්ඨානේ වරද්දා ගත්තොත් විරද්ධෝ තේසං අරියෝ මග්ගෝ සම්මා දුක්ඛක්ඛය ගාමි. ඔවුන් වරද්දගන්නේ මේ මනවින් දුක්ඛේ කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිවන් මග. නිවන් මග. යේසං කේසංචි චත්තාරෝ සතිපට්ඨාන ආරද්ධා. යමෙක් මේ සතර සතිපට්ඨානේ මනවින් ආරම්භ කළොත් වැඩිම මනවින් වඩන්න පටන් ගත්තොත් ආරද්ධෝ තේසං අරියෝ මග්ගෝ සම්මා දුක්ඛක්ඛය ගාමි. ඔවුන් මනවින් දුක්ඛේ කරන්නා වූ මේ ආර්ය මාර්ගය තමයි පටන් ගත්තේ කියන මෙන්න මේ උතුම් කල්පනාව අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ සිතෙහි හුදකලාවේ වැඩ සිටිද්දී පැන නගිනවා. එහෙමයි. ඉතින් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ කල්පනා කරනවා මේ අනුන්ගේ සිත් දකින්න පුළුවන් මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ. හ්ම් හ්ම්. එරිදිමත් මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දකිනවා. එහෙමයි. මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ සිතෙහි ඇතිවෙච්ච මේ කල්පනාව දැකලා බලවත් පුරුෂයෙක් හැකුළු වතක් දිගහරින්නේ යම්සේද, දික් කරපු හතක් හකුලන්නේ යම්සේද, ඒ වගේ උන්වහන්සේ හිටපු තැනින් අතුරුදහන් වෙලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහළ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පහළ වෙලා මුග්ගලාන ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියා සිටිනවා, කිත්තාවතානුකෝ වාවුසෝ අනුරුද්ධ බික්කුණෝ චත්තාරෝ සතිපට්ඨාන ආරද්ධා හොන්තිති. එහෙමයි.
කොපමණකින්ද ආශිමත් අනුරුද්ධේනි භික්ෂුවක් සතර සතිපට්ඨානේ මැනවින් වැඩීම ඇරඹුවා වෙන්නේ මැනවින් වැඩුවා වෙන්නේ මැනවින් මේ සතර සතිපට්ඨානේ වැඩීම ආරම්භ කළා වෙන්නේ කොපමණකින්ද කියලා මැනවින් වැඩුවා වෙන්නේ කෙසේ වැඩුවාමද කියලා මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අසා සිටිනවා අනේ වෙලාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තාම වටිනා මේ ධර්ම කාරණා සිහිපත් කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ වදාරනවා ඉදාවසෝ භික්ඛු අජ්ජත්තං කායේ සමුදේ ධම්මානුපස්සී විහෙරති. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තවදුරටත් විස්තර වශයෙන් පහදලා ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ තවදුරටත් බෙදා දක්වනවා. අජ්ජත්තං කායේ ඉදහවසෝ භික්ඛු අජ්ජත්තං කායි සමුදේ ධම්මානුපස්සී විහෙරති භික්ෂුව මේ ආධ්‍යාත්මික කයේ සමුදේ දකිමින් සතිපට්ඨාන භාවනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කයේ සමුදේ දකිමින් වාසය කිරීම. එතකොට මෙතනදී විස්තර කරනවා අනුද්ද ස්වාමීන් වහන්සේ මේ ආධ්‍යාත්මික කයි කියන්නේ තමන්ගේ කයි ඉස්සරවම කරන්නේ සතිපට්ඨාන භාවනාව වඩන කෙනා මේ තමන්ගේ කයි හට ගැනීම දකිමින් සමුදේ දකිමින් වාසය කිරීම. ඒ කියන්නේ ආහාර සමුදේෙන් මේ කය හට ගන්නවා කියන දැක්මෙන් දර්ශනින් වාසය කරනවා. ආතාපි ඒක විස්තර වෙනවා ආතාපි කෙලස් තවන වීරියෙන් සම්පජානු කෙලස් ප්‍රහාණය කර නොවනින් සතිමා සිහියෙන් විනෙය ලෝකේ අභිජ්ජා දෝමනස්ස ලෝභය දොමනස දුරු කරමින් තමයි මේ විදිහට අධ්‍යාත්මික කයෙහි හට ගැනීම දකිමින් වාසය කරන්. ඒ විතරක් නෙමේ අජ්ජත්තං කායි වය ධම්මානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කයි වය දකිමිනුත් වාසය කරනවා. තමන්ගේ කයි වය දකිමින් ඒ කියන්නේ නැතිවීම දකිමින් ඒ කියන්නේ ආහාර නිරෝධයෙන් මේ කය නිරුද්ධ වී යනවා කියලා දකිමින් අර සමුදේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ කාය ආහාර සමුදය කාය සමුදය ආහාර නිරෝධ කායස්ස අත්ංගම. එහෙමයි සන්නස්. ආහාර නිරුද්ධ වීමෙන් කාය නිරුද්ධ වී යනවා. අන්නේ වය දකිමින් නිරුද්ධ වීම දකිමිනුත් වාසය කරනවා. ඊළඟට ඒකත් ආතාපි සම්පජානෝ සතිම කියන කරුණු තුනෙන් යුක්තව ලෝභය දොම්නස දුරු කොට තමයි සිහිය පිහිටවන්නේ. එහෙමයි. ඊළඟට එයා අජ්ජත්තං කායි සමුදේ වය ධම්මානුපස්සී විහෙරති. මේ ආධ්‍යාත්මික කයි සමුදයත් වයත් දෙකම දකිමින් වාසය කරනවා. හට ගැනීමත් නැතිවීමත් දෙකම දකිමින් වාසය කරනවා. ආහාර සමුදයෙන් මේ කය හට ගන්න ආකාරයත් ආහාර නිරෝධයෙන් නැතිවී යන ආකාරයත් දකිමින් වාසය කරනවා. අන්න ඒ විදිහට ආධ්‍යාත්මික කය ගැන තමයි ඒ විදිහට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විස්තර කළේ. එහෙමයි. ඉස්සරම සමුදේ දකිමින් වාසය කරන්න කිව්වා. ඊපස්සේ වාය දකිමින් වාසය කරන්න කිව්වා. සමුදේ වාය දෙකම දකිමින් වාසය කරන්න. ගැනීම නැතිව කියන දෙකම. එහෙම. ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරනවා බහිද්දා කාය. ඒකම ගලපනවා බාහිර කාය කරන කයන් කෙරේ. බහිද්දා කාය සමුදේ ධම්මානුපස්සී විහෙරති. ඒ විදිහටමයි මේ අනුන්ගේ කයෙත් මේ ආහාර සමුදේෙන් මේ කය හට ගන්නවා කියන දේ දකිමින් සතිපට්ඨානෙන් වාසය කරනවා. ඒ වගේම බාහිර කයත් ආහාර නිරෝධයෙන් නැති වී යනවා කියලා වය දකිමින් වාසය කරනවා. එහෙමයි සන්න. ඊළඟට බාහිර කයේ සමුදේ වය දෙකම දකිමින් හට ගැනීමක් නැතිවීමක් දකිමින් වාසය කරනවා. මෙන්න මේ විදිහට මේ ආධ්‍යාත්මික කයෙත් බාහිර කයෙත් අජ්ජත් බහිද්ද කියන මේ කය ආධ්‍යාත්මික කයෙත් බාහිර කයෙත් හට ගැනීමත් වෙනසීමත් දක්මින් වාසය කරනවා කියලා අරුද්ධ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ සතිපට්ඨානේ යමෙක් ආරම්භ කරන හැටි යමෙක් ආරද්ධ ඒ කියන්නේ යමෙක් මනවින් වඩන්නේ කොහොමද කියලා තමයි මේ අරුද්ධ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. ඉතින් ඊට පස්සේ තවත් විශේෂිත දෙයක් අරුද්ධ ස්වාමීන් වහන්සේ මේ දේශනාවේදී මතු කරනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් කායනුපස්සනාව වගේ අනිත් අනුපස්සනාත් එහෙම දිනු කරනවා. ඔව් දැන් මෙතනදී මේ
කයානුපස්සනාව ගැන විස්තර කළා තමයි මේ විශේෂිත ධර්ම කොටාසෙ පවසන්නේ. පවසන්නේ. ඊට පස්සේ වේදනානුපස්සනාව ගැන දේශනා කළා. ඒත් පවසනවා. පවසනවා. දැන් කයානුපස්සනාව ගැන දේශනා කළ උන්වහන්සේ දේශනා කරනවා මේ විදිහට සෝ සචේ ආකංකති. ඉතින් ඔහු කැමතිනම් අපටික්කූලේ පටික්කූල සංඤී විහෙරේ යන්ති. එහෙමයි. නොපිලිකුල් දෙයි පිලිකුල් සංඥාවෙන් වාසය කරන්නේ මේ කියලා පටික්කුල සංඤී තත්ත්ව විහෙරති. එහි ඔහු පිලිකුල් සංඥාවෙන් වාසය කරනවා. නොපිලිකුල් අපටික්කූල දෙය කෙරෙහි නොපිලිකුල් දෙයි පිලිකුල් සංඥාවෙන් වාසය කරන්නට කැමති නම් පිලිකුල් සංඥාවෙන් එහිදී වාසය කරනවා කියනවා. හරි හරි. එහෙමයි. ඊළඟට සචේ ආකංකති පටික්කුලේ අපටික්කුල සංඤී විහෙරේ යන්ති. එහෙමයි සන්න. කැමති වෙනවා නම් පිළිකුල් දේ කෙරෙහි අපටික්කුල සංඥාවෙන් වාසය කරන්න. ඒ කියන්නේ පිළිකුල් නැතුව ඉන්න. ඔව් පිළිකුල් නැතුව ඉන්න කැමති නම් අපටික්කුල සංඤී තත්ත්ව විහෙරති. එහෙමත් ඉන්න පිළිකුල් සංඥාවේ එහිදී වාසය කරනවා කියන. එතකොට ඊළඟට සචේ ආකංකති අපටික්කුලේච පටික්කුලේච. ඒ නොපිළිකුල් දේ පිළිකුල් දේ පටික්කුල සංඤී විහෙරේ යන්ති. පිළිකුල් සංඥාවෙන් වාසය කරන්න කැමති නම් ඒ දෙක කෙරෙහිම පිළිකුල් සංඥාවෙන් එහිදී වාසය කරනවා කියන. සචේ ආකංකති පටික්කුලේච අපටික්කුලේච අපටික්කුල සංඤී විහෙරේ යන්ති. එයා කැමති නම් මේ නොපිළිකුල් දේ ගැනත් ඒ වගේම පිළිකුල් දේ ගැනත් අපටික්කුල සංඥාවෙන් වාසය කරන්න, ඒ කියන්නේ පිළිකුල් නැති සඤ්ඤා උපදවාගෙන වාසය කරන්න නොපිලිකුල් සඤ්ඤා උපදවාගෙන වාසය කරන්න එහිදී ඔහු නොපිලිකුල් සඤ්ඤාවෙන් වාසය කරනවා කියන්නේ එහෙමත් පුළුවන් වෙනවා. පුළුවන් වෙනවා. සචේ ආකංකති අපටික්කූලංච පටික්කූලංච තදු භයං අභිනිවජ්ජෙත්වා. ඔහු කැමතිනම් මේ නොපිලිකුල් දෙයත් පිලිකුල් දෙයත් දෙකම තදු භයං අභිනිවජ්ජෙත්වා දෙකම වලක්වලා දෙකම දුරු කරලා උපේක්ඛකෝ විහෙරේය. උපේක්ෂාවට පත්වලා වාසය කරන සතු සම්පජානෝත. සිහියනුත් නෝනිනුත් යුක්තව උපේක්ෂාවෙන් වාසය කරන්න කැමති නම් උපේක්ඛකෝ තත්ත්ව විහෙරති සතෝ සම්පජානෝ. එහි ඔහු මේ සිහියෙන් නෝනින් යුක්තව උපේක්ෂාවෙන් වාසය කරනවා කියලා. එහෙමයි ස්වාමී. එතකොට අර මේ තමන්ගේ සිත මේ තමන්ට ඕන විදිහට වශයෙන් පවත්වන්න පුළුවන් සංඥා වශයෙන් පවත්වන්න පුළුවන් ස්වභාවයකට පත් කරගත්තු මේ අයුරු විස්තර වෙනවා. අයුරු තමයි මේ විස්තර වෙන්නේ. එහෙමයි සනා. අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එහෙම මේ ස්වභාවය ඇති කරගෙන තමයි අර තමන් වහන්සේගේ පාත්‍රයට අර මේ ලාදුරු රෝගියෙක් මේ දානි පූජා කරපු අවස්ථාවේදී වැටිච්ච ඇඟිල්ල පැත්තකින් තියලා පවා උන්වහන්සේට කයින් කරලා දානි පුරවම වුණා. ඒ පිළිකුලක් උපදවා ගන්න නැතු උන්වහන්සේ වැළඳුවා කියලා තියෙනවන්නේ මේ සංඥාවන් උන්වහන්සේලා මේ ආකාර සතිපට්ඨානය ප්‍රගුණ කරලා තමයි උන්වහන්සේලා වැඩ සිටි. එහෙමයි. ඉතින් මේ ආකාරයට මේ කායානුපස්සනාව ගැන විස්තර කරලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. ඊට පස්සේ වේදනානුපස්සනාව ගැනත් ඒ විදිහටම දේශනා කරනවා. අජ්ජත්තං වේදනාසු සමුදය ධම්මානුපස්සේ විහෙරති. ආධ්‍යාත්මික වේදනාවන් ගැනත් සමුදය දකිමින් වාසය කරනවා. ඊළඟට වය දකිමින් වාසය කරනවා. වේදනාවේ සමුදය වෙන්නේ ස්පර්ශයේ සමුදයෙන් හට ගැනීමෙන් වේදනාව හට ගන්නවා. දකිමින් වාසය කරනවා. ස්පර්ශයේ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වීම දකිමින් වාසය කරනවා. ඊළඟට ආධ්‍යාත්මික වේදනාවන්හි සමුදය වය දෙකම දකිමින් වාසය කරනවා. එහෙමයි සමනස්. ඊළඟට බහිද්ද බාහිර වේදනාවන්ගේ සමුදේ දකිමින් වාසය කල්ප ගන්නවා. ඒ වයි දකිමින් වාසය කරනවා. සමුදේ වයි දෙකම දකිමින් වාසය කරනවා. එතනදිත් අර පිළිකුල් නොපිළිකුල් සංඥාව අර විදිහටම විස්තර කරන්න පුළුවන් නේ. එහෙමයි. ඊළඟට චිත්තානුපස්සනාවත් අජ්ජහත්තං චitte සමුදේ ධම්මානුපස්සී විහෙරති. හ්ම්. කියන්නේ ආධ්‍යාත්මික චitte තමන්ගේ යයි සලකන මේ සිත කෙරෙහි තමන්ගේ සිත ගැනත් සමුදේ ධම්මානුපස්සී විහෙරති. සමුදේ දකිමින් වාසය කරනවා. එහෙමයි. අන්ට වය දකිමින් වාසය කරනවා. සමුදේ වය දෙකම දකිමින් වාසය කරන එක බාහිරත් ඒ විදිහටම දකිමින් වාසය කරනවා. හ්ම්. එහෙමයි සනස්. ඊට පස්සේ අර පිළිකුල් නොපිළිකුල් සංඥාව ගැන
අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හිදී අර විදිහටම විස්තර කරනවා. ඒ කියන්නේ කාය උපසනාව වගේම වේදනා උපසනාව වගේම චිත්තානුපස්සනාව වඩන කෙනාටත් ඒ විදිහට ලෝකයේ මේ පිළිකුලට පිළිකුල් නැති දෙයට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව තමන්ට තමන්ගේ හිත වසඟේ පවත්වගෙන වාසය කරන්න පුළුවන්. අවසානයේ උපේක්ෂාවටමත් එන්න පුළුවන් කියලා ඒ විස්තර වෙන්නේ නේද? සිහියෙන් නොවනින් උපේක්ෂාවෙන් වාසය කරන්නත් පුළුවන් කියලා දේශනා කරනවා. ඊළඟට ධම්මානුපස්සනාවත් ආධ්‍යාත්මික ධර්මයන් කෙරෙහි. අධ්‍යත්තන් ධම්මේසු සමුදේ ධම්මානුපස්සේ විහෙරති. තමන්ගේයි සලකන මේ ධර්මයන් මානසිකාර සමුදයෙන් හට ගන්න ආකාරයේ දකිමින් සමුදේ දකිමින් වාසය කරනවා, වය දකිමින් වාසය කරනවා, සමුදේ වය දෙකම දකිමින් මානසිකාර නිරුද්ධ වීමින් නිරුද්ධ වෙන ස්වභාවය දකිමින් වාසය කරනවා, සමුදේ වය දෙකම දකිමින් වාසය කරනවා. ඒ විදිහටම බාහිරත් සමුදේ වයට කේන මේ ඇතිවීම නැතිවීම දකිමින් වාසය කරනවා. ඉතින් ඊට පස්සේ අර විදිහටම ඔහු කැමති නම් නොපිලිකුල් දී පිලිකුල් සංඥාවෙන් වාසය කරන්න, ඒ පිලිකුල් සංඥාවෙන් වාසය කරනවා. ඊළඟට පිලිකුල් දී නොපිලිකුල් සංඥාවෙන් වාසය කරන්න කැමති නම් නොපිලිකුල් සංඥාවෙන් වාසය කරනවා. කැමති නම් නොපිලිකුල් දී පිලිකුල් දී පිලිකුල් සංඥාවෙන් වාසය කරන්න පිලිකුල් සංඥාවෙන් එහිදී වාසය කරනවා කියන. ඊළඟට කැමති නම් පිලිකුල් දී නොපිලිකුල් දී නොපිලිකුල් සංඥාවෙන් වාසය කරන්න නොපිලිකුල් සංඥාවෙන් වාසය කරනවා කියලා. ඊළඟට නොපිලිකුල් දේ පිලිකුල් දේ දෙකම අබිනිවජ්ජිත්ව බැහැර කරලා උපේක්ෂාවට පත් වෙලා සිහියනුත් නොවනුත් වාසය කරන්න කැමති නම් එහිදී උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් යුතුව නොවනින් යුක්තව වාසය කරනවා කියලා. එත්තාවතාකෝ ආවසෝ භික්ඛුනෝ චත්තාරෝ සතිපට්ඨාන ආරද්ධහ හොන්තිති. මෙන්න මෙතකින් සතිපට්ඨානේ පටන් ගත්ත භික්ෂුව ආරම්භ කළා මැනවින් වැඩුවා වෙනවා කියලා තිසනක්. ඔව් පටන් ගත්තා වෙනවා මැනවින් සම්පූර්ණ කළා වෙනවා කියලා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ උතුම් දේශනාවේදී එහෙම පැහැදිලි කරනවා. එතකොට පින්නස් ස්වාමීන් වහන්සේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානේ අර වේය ආය විදිහට විස්තර කරනවා මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ අසලදී නේද? ඒතර සාරිපුත්තන වහන්සේ සමගින් ඒ වගේම මොග්ගලන් ස්වාමින් වහන්සේ සමගින් කණ්ඨකී වනේදී මේ ආනන්ද ස්වාමින් වහන්සේ මේ සීක භික්ෂුව ගැන ඒ වගේම අසේක රහතන් වහන්සේගේ පැවැත්ම ගැන මේ සතර සතිපට්ඨානේ ඉන්නේ කොහොමද කියන විස්තර වෙනවා. එතකොට අපි ඒ ගැනත් අපි කතා කරලා තියෙනවා සතිපට්ඨාන සංයුක්තයේදී. ඉතින් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ උපුටා දක්වන මේ කොටසත් අපි එහෙමනම් පින්වත් ස්වාමීන් වහන්සේ මේ මොහොතේ කතා කරෝ. මේ සීක කියන්නේ නිවන් මාගේ පුණ්‍ය වෙන කෙනාටනේ. අසීක කියන්නේ රහතන් වහන්සේ. එතකොට මේ හැම දිනාම සතර සතිපට්ඨානේ වාසය කරන්න කියලා තමයි කියවෙන්නේ මං හිතන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. කණ්ඨකී සූත්‍රයේදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හැමෝට පැමිණුණු උන්වහන්සේ අමුවට සාරිපුත්ත ස්වාමීන් වහන්සේත් මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේත් පැමිණිලා උන්වහන්සේ හමුවේදී අසා සිටිනවා සතුරු සාමිච්ච කතා බහෙන් පස්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අසා සිටිනවා සේකේන ආවසු අනුරුද්ධ භික්ඛුනා කතමි ධම්මා උපසම්පජ්ජ විහාතබ්බාති. කියන්නේ මේ නිවන් මාගේ හික්මෙන සේක භික්ෂුව උපදවාගෙන වාසය කරන්නට ඕනේ කුමන ධර්මයන්ද කියලා අසා සිටින්නේ. අන්න ඒ වෙලාවේ පින්වත් ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වදාරන මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානයන්. සේකේ නාවුසු සාරිපුත්තු භික්ඛුනා චත්තාරෝ සතිපට්ඨාන උපසම්පජ්ජ විහාතප්. එහෙමයි. මෙන්න මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානයන් තමයි සීක භික්ෂුව උපදවාගෙන වාසය කරන්නට ඕනේ කියලා. ඒ නිවන මාගේ පුහුණු වෙන කෙනා එහෙම ඉන්නට ඕනේ. එහෙම. ඊට පස්සේ ආය දවසක මේ නිවන මාගේ පුහුණු අවසන් කළ කෙනා ගැනත් අහනවා සම්. එහෙමයි. ඒ කියන්නේ රහතන් වහන්සේ. එහෙමයි. අසීක වූ සීලස්කන්ධයෙන් යුක්ත, අසීක සමාධිස්කන්ධයෙන් යුක්ත, අසීක ඒ කියන්නේ හික්මිලා ඉවරෙච්ච සීලයෙන් යුක්ත. හික්මලයි වරෙච්ච සමාධියකින් යුක්ත, හික්මලයි වරෙච්ච ප්‍රඥාවකින් යුක්ත, විමුක්තියකින් යුක්ත, විමුක්ති ඥාන දර්ශනයකින් යුක්ත කියන එක තමයි අසේක කියලා
මෙතනදී හඳුන්වන්නේ. ඉතින් එතනදී අනුද්ද ස්වාමීන් වහන්සේගෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අසා සිටිනවා පින්වත් ස්වාමීන් වහන්ස අසේකේ නාවුසෝ අනුරුද්ධ බික්කුණා කතමී ධම්මා උපසම්පජ්ජ විහාතබ්බාති. පින්වත් අනුරුද්ධේනි අසේක භික්ෂුව කුමන ධර්මයන්ද උපදවාගෙන වාසය කරන්න ඕන කියලා. එහෙමයි. එතනදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා අසේකේ නාවුසෝ සාරිපුත්‍ර බික්කුණාමි චත්තාරෝ සතිපට්ඨාන උපසම්පජ්ජ විහාතබ්බා. ඒත් මේ සතර සතිපට්ඨානයන් තමයි උපදවාගෙන වාසය කරන්න ඕනේ. එතකොට රහතන් වහන්සේත් හික්මෙලා ඉවර වෙච්ච රහතන් වහන්සේත් මේ සතර සතිපට්ඨානේ උපදවාගෙන තමයි සුවසේ වැඩ වාසය කරන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට මේ හැම දේශනාවකින්දීම අපිට සිහිපත් වුණා අපි සතර සතිපට්ඨානේ හැම දිනාටම යෙදෙන්න කියලා. දැන් අලුත පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා පවා සතර සතිපට්ඨානේ පුරුදු කරන්න කියලා භාගතුන් වහන්සේ අවවාද කළා තියෙනවා. එතන නිවන් මාගේ පුහුණු වෙන මික්සුවත් සතර සතිපට්ඨානේ යෙදෙන්න කියලා අපි දැන් ඇහැව්වා. කලිනුත් අහලා තිනවා. ඒ වගේම නිවන් මාග සම්පූර්ණ කළ රහතන් වහන්සේත් සතර සතිපට්ඨානෙන් තමයි වාසය කරන්න කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේදී මේ අනුරුද්ධ සංයුක්තයේදී අපි දැනගත්තා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්ස මේ විදියට මේ සතර සතිපට්ඨානෙන් වාසය කරන්නේ කොයිතරම් ලාභයක්ද කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ එක් අවස්ථාවක වදාලා අපි කතා කළා. මේ අපි කාට හරි අනුකම්පා කරනවා නම් කාට හරි අපි හිතවත් නම් මිතුරෙක් වේවා යහළුවෙක් වේවා නෑදෑයෙක් වේවා ඒ අයටත් මේ සතර සතිපට්ඨානේ සමාදන් කරවන්න කියලා. ඒ සමාදන් කිරීම තුළ එවැනි ලාභයක් ලැබෙන නිසා මේ තියෙන්නේ මේ විදියට. ඒතොර දැන් අපි මුලින්ම අද කතා කළා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විශේෂ දෙයක් මේ අනුද සංයුත්තේදී හෙළි කරනවා. මොකද්ද මේ පිළිකුල් නොපිළිකුල් දේවල් වලට පිළිකුල් නොපිළිකුල් බව ඇති කරගන්න නැතුව තමන්ගේ හිත තමන්ට වසන් කරගෙන ඉන්න පුළුවන් බව. ඉතින් එවැනි බවක් පවා ඇති කරලා දෙන්නේ උපකාරණා සතර සතිපට්ඨානෙ. පින්න ස්වාමීන් වහන්සේ සිහිපත් කළා මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිකුලක් නැතිව අර දානේ වළඳපු විදිය. ලාදුරු රෝගියාගේ ඇඟිල්ල තමන්ගේ ඒ දානි පාත්‍රයට දානිත් සමග වැටෙද්දී ඇඟිල්ල පැත්තකින් තියලා ඒ වළඳපු විදිය. ඒ විදියට මේ ලෝකේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයන් බිහි කරවන ශ්‍රී සද්ධර්මය තමයි අපි මේ කතා කරන්නේ පින්වත් ස්වාමීන් වහන්ස. එතකොට මේ අනුරුද්ධ සංයුක්තයේ ඉදිරියට අපිට කතා කරන්න ලැබෙනවා මේ සතර සතිපට්ඨානේ මනාවකට වඩපු නිසා පින්වත් අනුරුද්ධ මහරහතන් වහන්සේගේ උපදවාගත් මේ විශේෂ හැකියාවන් විස්තර පිළිබඳව අපි ඉතින් ඊළඟ දවසේ ඒ ගැන කතා කරමු පින්වත් ස්වාමීන් වහන්ස. අද දවසේ මේ උතුම් මහා සතිපට්ඨාන ධර්මයන් සාකච්ඡා කිරීමෙන් අප රැස් කළව පුණ්‍යානුභාවයේ අපි හැම දිනාටම අනුමෝදන් කරමු. ගෞතම සසුනේ පින් අනුමෝදන් වෙන සිළු දෙවියෝ අප මේ ධර්ම කතා බහෙන් අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මේ ධර්ම විස්තරය කතා කිරීමෙන් රැස් කළ පින අනුමෝදන් වෙත්වා. මොකද මේ දෙවියන්ට හරි ප්‍රිය කෙනෙක් අනුරුද්ධ මහරහතන් වහන්සේ. දිබ්බ චක්කු ලැබපු අතර අග්‍ර මහරහතන් වහන්සේ. ඉතින් ඒ නිසා මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ හෙළි කළ මේ කොටස් අපි කතා කළේ එක් අවස්ථාවක අනුරුද්ධ මහරහතන් වහන්සේට මහා පුරුෂ විතර්ක පවා ඇති වුණා. භාගතුන් වහන්සේ එතනට වැඩම කරලා ඒ අනුමත කරලා එතන අනුරුද්ධ මහරහතන් වහන්සේට නොසිතුණු විතර්කයේ භාගතුන් වහන්සේ සම්පූර්ණ කරනවා. ඉතින් ඒ වගේ මේ දෙවියන්ට ප්‍රිය වූ අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ සතර සතිපට්ඨානයන් අලලා කළ මේ විග්‍රහය අපි කතා කරමින් රැස්වුණු පින පොළොවාසි දෙවියන්ගේ ඉඳලා සුද්ධාවාස දෙවියන් දක්වා සීලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද සීලු සංයෝජන ධර්ම ප්‍රහාණය කරගන්නට මේ උද්දම්භාගයේ සංයෝජන පවා නැති කරගන්නට අරහත්වයට පත්වන්නට ඒකාන්තයෙන්ම මේ සතර සතිපට්ඨාන ධර්මයන් කතා කිරීමෙන් අපරැස් කළ පින හේතු උපකාර වේවා. පින ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනා ලබනා මේගේ ඥාතීන්ටද මේ පින් ලැබේවා. ගුරුදේවයන් වහන්සේ ඇතුළු සීල ස්වාමීන් වහන්සේලාටත් ධර්ම දාණයට අනුග්‍රහ කරන ශ්‍රද්ධා මාධ්‍යයට කටයුතු හොයා බලයිට කරන ස්වාමින් වහන්සේලාට ගිහි පින්නතුන්ට හැම දිනාටම තමන්ගේ සුවසේ
කටයුතු කරගෙන යන්නටත් නිවන් මඟ ගමන් කරන්නටත් ගෞතම සසුනේ පිහිට පිරිසරණ ලබා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සසර දුක් නිමා කරගන්නටම ඒකාන්තයෙන්ම මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා සාදු 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 සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නු භගවතු ශාවක සංඝෝති